ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොටි මහතා පිළිබඳව අලුත් ආරංචියක් අපට ලැබුණා. හැබැයි ඒ ඔහුගේ සංගීත ජීවිතය ගැන නම් නොවේ. එඩ්වඩ් ජයකොටි සිනමා රංගනයට පිවිසෙන බව තමයි ඒ අලුත්ම ආරංචිය. තිස්ස නාගොඩ විතාන මහත්මයා නිෂ්පාදනය කරන සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන ගුත්තිල චිත්‍රපටයේ ගුත්තිල පඩිතුමා විදිහට රඟපාන්නේ එඩ්වඩ් ජයකොටි. මේ චිත්‍රපටයේ මූසලක චරිතයට පණපවන්නේ අඛිලද අනුද්දරයි. හාහාපුරා කියලා සිනමා රංගනයට පිවිසුනාට නළුකම කියන දේ එඩ්වඩ්ට නුහුරු අත්දැකීමක් නොවේ. වේදිකාව වගේම පුංචි තිරෙත් රඟපා ඇති ඔහු නළුකමට ආවේ සින්දු කියන්නත් කලුණුයි. හැබැයි එය බොහෝ දෙනෙක් නොදන්නා රහසක්. ඔබ දැන් සිනමා රංගනයට පිවිසෙනක් කියන පුවත දැන් මාධ්‍යයට හරහා රටට කියලා තියෙන්නේ. කියමු කියමු, මේ තමයි මගේ පළමු සිනමා අත්දැකීම. හැබැයි තිස්ස නාගොඩ විතාන මහතා මේ සඳහා මට ආරාධනා කළේ සෑහෙන කාලයක ඉඳලා. පිටපතක් එවා තිබුණා. ඒත් මම මේ අවස්ථාවට එකතු වෙනවද නැද්ද කියන දෙගිඩියාවෙන් හිටියේ. මොකද මගේ විෂය සංගීතය මිසක් නළුකම නොවේ. ඒත් නළුකම ඔබට නුහුරු දෙයක් නොවේ නේද? වේදිකාවේ වගේම පුංචි තුරය තුලත් ඔබ මීට පෙර රඟපෑවා. ටෙලි නාට්‍ය නම් එකක විතරයි රඟපෑවේ. සංජය විතානගේ අධ්‍යක්ෂණය කළ මගේ සඳ ඔබ ටෙලි නාට්‍ය තමයි ඒ. වේදිකා නාට්‍ය නම් කීපයකම රඟපෑවා. වේදිකා රංගනයට එකතු වුණේ ගායනයට එකතු වෙන්නටත් කලින්. ඔබේ නළුකම ගැන නොදන්න පාඨකයන්ට ඒ සොඳුරු අතීතේ මතක් කර දෙමුද? ඒ කාලේ පාසල් වේදිකාව දක්වා දිව යන කතාවක්. මම ඉගෙන ගත්තේ කෑගල්ල ශාන්ත මරියා විදුහලේ. බන්දු සමරසිංහත් මගේ පන්තියේ ඉගෙන ගත්තේ. සුනිල් ජයරත්න නවරත්නත් මගේ සමකාලීනෙක්. බුද්ධදාස විතානාරච්චි අපට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්. සමරපාල සර් අපිව දාලා පාසලේ නාට්‍යයක් කළා. අපට යාබද පිහිටි ශාන්ත ජෝසප් බාලිකා විදුහලේ සහෝදර සිසුවනුත් මේ සඳහා එකතු වුණා. ඒක හරිම සුන්දර කාලයක්. එතකොට මම පාසලේදීවත් ගායකයෙකු විදිහට මතුවෙලා හිටියේ නැහැ. ඔබ පාසල් වේදිකාවෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුනා නේද? මගේ පාසල් මිතුරා සුනිල් ජයරත්න නවරත්න තමයි ලයනල් වෙන්ටඩ් එකේ ධම්ම චාකොඩ මහතා පැවැත්වු රංග ශිල්ප ශාලාවට මාව සම්බන්ධ කළේ. 1975 සුනන්ද පුෂ්පකුමාරගේ ස්පාටකස් නාට්‍යය තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඉන් පසු ගජමන් පුවත නරිබෑනා අංගාරගංග ගලාබසි සෙක්කුව නාඩගංකාරයෝ වගේ වේදිකා නාට්‍යවල රඟපෑවා. ඔබ රංගනය තුළ සම්මානයට පාත්‍ර වූ අවස්ථාත් තියෙනව නේද? 1977 යෞවන සම්මානවලදී මුහන්දිරම් හාමුදුරුවෝ නාට්‍ය මෙහෙකරු හා පූරක කියන චරිත රංගනය උදෙසා හොඳම සහාය නළුවා ලෙස මම සම්මාන දිනාගත්තා. ගායනයට එන්නත් කලින් නළුකමට ආ එඩ්වඩ් නළුකමින් ඈත්තුනේ සංගීතය හින්දාද. මට වේදිකා නාට්‍යවල රඟපාන අතරේ අනුර කුමාර එදිරිසූරිය මහතාගේ මාවැනි බිලින්දා වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂකරයා විදිහට කටයුතු කළා. එතනදි මා පෙන්වූ දක්ෂතාවය නිසා පසුව වේදිකා නාට්‍ය කීපයකම සංගීත අධ්‍යක්ෂණයට මට ආරාධනා ලැබුණා. මම සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ තමයි මේ විදිහට වේදිකාවට සම්බන්ධ වුණේ. අවසන් වසර වන විට මම ගොඩක් කාර්යබහුල තත්ත්වයකයි හිටියේ. වේදිකා නාට්‍ය පුහුණුවීම් වලට යන්න කාලේ හොයාගන්නත් මට අසීරු වුණා. ඒ හින්දා රංගනයෙන් ටිකට් ටික ඈත් වුණා. සංගීත අධ්‍යක්ෂණය ඊට වඩා පහසු නිසා ඒ තුළ රැඳුණා. මම කරදිය ගැඹරේ ගීත ගැයුවෙත් ඔය කාලේ. 1977 තමයි සරල ගී ගායකයෙක් වුණේ. දවසින් දවස මම නළුකමින් ඈත් වෙලා සංගීතය මගේ ජීවිතේ කරගත්තා. ගුත්තිල ඇදුරු විදිහට ඔබගේ රැඟුම් වගේම ගැයුම් දක්නටත් අපිට අවස්ථාව ලැබේවි නේද? ලැබේවි ලැබේවි. ගුත්තිල පඬිතුමාගේ චරිතය තුළ ගායනයක් තිබෙනවා. මේ චරිතය සඳහා මාව තෝරගන්න එයත් හේතුවක් වෙන්න ඇති. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.